ත්‍රස්තවාදී අවසන් කරන්න වසර 30ක යුද්ධයක් කරා. මම කතා කරන්නේ සටන ගැන නෙවෙයි. අපේ රටේ මිනිස්සු සාමයෙන් සතුටින් ජීවත් වෙනවා දකින්න, එයාගේ දරු පරපුරේ අනාගතය ගැන වැඩ කරනවා දකින්න, ගෙදර ගිහිල්ලා විශ්‍රාම සුවයෙන් උණු වතුර ටිකක් නාලා කකුල් දෙක උඩ තියාගෙන ජීවත් වෙන්න තමයි මමත් ගෙදර ගියේ. නමුත් අපි අපේ මුළු තරුණ කාලයම වැය කළා බේරගත්ත අපේ මව්බිම ප්‍රභාකරන් තුවක්කුවෙන් උණ්ඩයෙන් ගන්න බැරි වෙච්ච දේ අපි තමුන්නාන්සේලාට සහ තමුන්නාන්සේලාගේ දූ දරුවන්ට අරන් දීපු මේ නිදහස් රට බන්දේසියක තියලා කෑලි කෑලි වලට කපලා ප්‍රභාකරන්ගේ අනුගාමිකයන්ට බාර දෙන්න යනවා නම් අපිට විශ්‍රාම ගිහිල්ලා ගෙවල් වලට වෙලා ඉන්න හැකියාවක් තිබුණේ නැහැ මිත්‍රවරුනි. ඒ නිසා තමයි අපි ඉදිරියට ආවේ. මේ තනතුරු වල ඉන්න තාක් කල් අපේ මව්බිමේ කොටසක් නෙමෙයි එක වැලි කැටයක් වෙන කෙනෙකුට වෙනත් රටකට රාජධානියකට අයත් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. මේ අතර රටේ ආරක්ෂක අංශ පිළිබඳ වැරදි මතපල කළ පුද්ගලයන් පිළිබඳවද මහජන නියෝජිතයන් ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා. පසුගිය සමයේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර සුදු ඇන් රථ රියදුරෙකු සහ එහි හිමිකරුවෙක් යයි කියන දෙන්නේ. ඉතින් මේ දෙන්නේ එකද අත්තන වරන් තියෙනවා. මේ තත්ත්වෙද ඒ දෙන්න අත්තනකට ගැනීමෙන් පමණක්ම මේක පුළුවන්ද? මේක සාධාරණ කිස්ත කරන්න. ඒ දෙන්නගේ කාරණයක් මං හිතන්නේ ඒ පරීක්ෂණ කටයුතුත් අපි රාජිතගේ ප්‍රකාශනය එතරම් බරපතල විදිහට අරගත්තේ නැති වුණත් ඒකෙන් හා බරපතල චෝදනාවක් රජයට එල්ල කරනවා. ඉතින් ඒ දෙන්න අත්තනකට ගත්තට පස්සේ මේකේ හුඟක් සත්‍ය දේවල් එළිවෙයි. ඉතා පැහැදිලිව තේරුණා රාජිත ඒ අරගෙන ආපු අයත් කතා කරපු අයත් බොරු රැවුල් දාගෙන මූණු හංගවගෙන එහෙම කරපු එක මහාම මහ බොරුවක් කියලා තාම හොඳින් පැහැදිලි වුණා. ඒ නිසා මේ දෙන්නගෙන් මේ කාරණය හෙළිදරව් කරගන්න ඉතාම පාස්සේ. දැන් අර කිමුලට කන්න දීපු ඩ්‍රයිවර්ලා දෙන්න ඇරස් කරලා තියෙනවා. නළුව දෙන්න ඇරස් කරාට මදි. අධ්‍යක්ෂකත් ගන්න ඕනේ. හොඳ හොඳ සෙල්ලම් එළියේ ජාමෙට කිව්වා වගේ තව තව හොඳ වැඩ ටිකක් ඉස්සරහට වෙයි. ස්විස් ස්ථානාපති කාර්යාල සිද්ධිය පිළිබඳවද අදහස් පළ කෙරුණා. දැන් බලන්න ස්විස් නාඩගමක් තමුන්නාසලා ස්ථානාපති කාර්යය. ස්විට්සර්ලන්දේ සහ යුරෝපයේ පත්තරවල දානවා වයිට් වෑන් කියලා සුදු වෑන් එක. දැන් මේ මොකද්ද කරන්න හදන්නේ? සුදු වෑන් සංකල්පයක් මේ රටේ තිබ්බයි කියලා දේශපාලන වේදිකාවේ සටන් පාඩයක් වුණා පහුගිය කාලේ තමුන්නාසලා දාන. අපේ ආණ්ඩුව අරගෙන පැය 48ක් යනකොට සුදු වෑන් සංස්කෘතිය යුරෝපයේ ලෙලදෙන තැනකට ගෙනල්ලා තියෙනවා. ඇයි එංගලන්ත කන්සර්වටිව් පක්ෂය ඒකේ මැතිවරණ ප්‍රකාශනයේ 53 වෙනි වගන්තියේ ලංකාව රාජ්‍යයන් දෙකක් හැටියට පිළිගත යුතුයි. ඒ පිළිගැනීමට අපි සහයෝගය ලබා දෙනවා කිව්වා. ඒ කණ්ඩායම් එක්ක මේ ගමන අපිට යන්න සිද්ධ වෙනවා. දැන් ඔප්පු වෙලා තියෙනවා කොහෙන්ද මේ යන්නේ. ඒක නිසා වරදවා තේරුම් ගන්න එපා. මේක ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පමණක් නෙමෙයි මේ සිදුවීම. මේක සමුළු හැක් හැටියට සැලසුම් සහගතව අපට කරන ලද ප්‍රහාරයක්.